අයිබෝන් වාල හැමෝටම ඉතින් හැමෝම අදත් සාදරයෙන් පිළිගන්නවා අයිබෝන් කියල මගේ වීඩියෝ එකට සුපුරුදු පරිදිම ඔයාලත් එක්ක කතා කරන්න ව්‍යාපාර අදහස් ගැන තමයි. ව්‍යාපාර අදහසක් කිව්වම මෙතන අදහසක් නෙමේ අදහස් 10කට වඩා තියෙනවා. ආසාවෙන් තාමත් ව්‍යාපාරයක් කරන්න බැරුව ව්‍යාපාරයක් කරන්න ආසයි, හැබැයි කොතනින්ද පටන් ගන්න මට කරන්න අදහසක් නෑනේ කියල හිත හිත ඉන්න අයට මම ඔන්න අදහස් 10කට වඩා දෙනවා. මේ අදහස් 10න් ඔයාලට පුළුවන්, ඔයාලා කැමති, ඔයා ආස, ඔයාට කරන්න පුළුවන් ව්‍යාපාරයක්, එහෙම නැත්නම් ස්වන් ව්‍යාපාර අවස්ථාවක්, ස්වන් රැකියාවක් වශයෙන් මේ දේවල් වලට යොමු වෙන්න. ඔයාලට මගේ වීඩියෝස් මුලින්දම්ම බැලුවොත් ව්‍යාපාරයක් පටන් ගන්න හැටි හැම කරුණක් ගැනීම මම මගේ අත්දැකීම් ඔයාලත් එක්ක ෂෙයා කරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලට ඔයාලා කැමති දෙයක් පටන් ගන්න මගේ වීඩියෝස් ඔයාලට ලොකු ප්‍රයෝජනයක් වෙයි. මම දන්න මට ලැබිච්ච අත්දැකීම් මම හැමදේම වගේ ඔයාලත් එක්ක ෂෙයා කරගෙන තියෙනවා. ඒ නිසා මගේ වීඩියෝස් ගොඩාක් බැලුවොත් ඔයාලට ව්‍යාපාරයක් පටන් ගන්න අවශ්‍ය මූලික දැනුම ලබා ගන්න පුළුවන්. ඉතින් අදත් ඔයාලත් එක්ක සුපුරුදු පරිදි මම මේ කතා කරන්නේ බිස්නස් අයිඩියාස් ගැන. ඔයාලා බලන්න මේ මං අද කතා කරන දේවල් වලින් ඔයාලට කරන්න පුළුවන්. ඔයා ආස මොනවද කරන්න පුළුවන් වුණත් වැඩන්නේ ඔයා ඒ දේ කැමැත්තෙන් කරන්නේ නැත්තම්, ආසාවක් නැත්තම්. දැන් සමහර අය ඉන්නවා මහන්න පුළුවන්, හැබැයි ඒක එයාට කරන්න කිසිම ආසාවක් නැහැ. සමහර අය රසට උයන්න දන්නවා, හැබැයි එයා ඒ ක්ෂේත්‍රයට පොඩ්ඩක්වත් කැමති නැහැ. එහෙම කෙනෙකුට එතන ව්‍යාපාරයක් වශයෙන් කරගෙන යන්න බෑ. මොකද ආස පුළුවන්කමයි ආසාවයි දෙකම එකට තියෙන්න ඕන. දැන් සමහර අය ආසයි හරි ලස්සනට ඩිසයින් කරන්න. අන්න එහෙම කෙනෙකුට මහන්න පුළුවන් නම් එයා ඒකට හරි කැමති නම් එයාට ලස්සන ලස්සන ඩිසයින් හදන්න පුළුවන්, හැදෙනවා. මොකද එයා ඒකට ආසයි. දැන් ලස්සනට උයන්න රසට උයන්න පුළුවන් කෙනෙකුට එක විදිහේ කෑම හදන්න පුළුවන්. එයා ඒක ආසාවෙන් කැමැත්තෙන් කරනවා නම් දන්නේ නැති රස කෑම එයාට මවන්න පුළුවන්. අන්න ඒක තමයි ව්‍යාපාරයක් කරන්න මූලිකෙම පුළුවන්කම තියෙන්නත් ඕනේ, කැමැත්තයි ආසාවයි තියෙන්නත් ඕනේ. එහෙම වෙනකොට දෙයක් කරගෙන යන්න හරි පහසුයි. ඉතින් මං ඔයාලත් එක්ක අද ඔන්න ව්‍යාපාර අදහස් 10ක් ගැන කතා කරනවා. ඒ 10න් ඔයාට කැමති එකක් ඔයාට කරන්න පුළුවන් එක පටන් ගන්න ඔයාට අවස්ථාව තියෙනවා. පළවෙනිම ව්‍යාපාර අවස්ථාව ගැන බලමු අපි. ක්‍රීම් බිස්නස්. ඔයා දන්න මේ දවස්වල ඔරිජිනල් නැචුරල් ක්‍රීම් හෝම් බිස්නස් එකක් වශයෙන් ගොඩාක් දෙනෙක් කරනවා. ඔයාලට මේ ගැන දැනුමක් නැත්නම් චුට්ටක් TikTok එකට ගිහිලා බලන්න ක්‍රීම් බිස්නස් කරන කොච්චර අය ඉන්නවද. එහෙම කළා සමාජයේ ඉහළම තැනට ආපු කට්ටිය කොච්චර ඉන්නවද මට එක් එක්කෙනාව නම් වශයෙන් කියන්න බෑ. ඉතින් මේ ක්‍රීම් හදන හැටි හොඳට කියලා දෙන පාඨමාලාවල් තියෙනවා. සමහර ඒවා තියෙනවා නොමිලේ මේ යුටියුබ් එකෙත් කියලා දෙනවා. ඔයාලට පුළුවන් එහෙම කෝස් එකක් කරන්න. කරලා ඔයාලට මේ ක්‍රීම් හදන හැටි ඉගෙන ගන්න පුළුවන්. ඉගෙනගෙන ඒවට අවශ්‍ය සහතික එහෙම ලබාගෙන ඔයාට පුළුවන් ඔන්ලයින් වුණත් මේ ක්‍රීම් බිස්නස් එක කරන්න. ඔන්ලයින් තමයි ගොඩක් වෙලාවට මේ අපි කියන්නේ නැචුරල් රීචින් නැතුව ග්‍රෝ, ඒ කියන්නේ ලස්සන පැහැපත් හමක් ගන්න ක්‍රීම් එකක් හදාගන්න, ඔයාගේම ප්‍රොඩක්ට් එකක් හදාගන්න ඔන්න ඔයාට අවස්ථාව තියෙනවා. මේක ලොකු දෙයක් කියලා හිතන්න නැතුව පොඩ පොඩ ඉගෙන ගන්න. ඒ ඉගෙන ගන්න ගමන් ඔයාට පුළුවන් ඔයාගෙම කියලා ඔන්න බ්‍රෑන්ඩ් එකක් හදාගන්න. හැබැයි ඒක කොඩි වෙලාවෙන් මං කියන්නේ රීචින් නැතුව, තව කෙනෙකුට ආසාදිත තත්ත්වයක් ඇති කරන්නේ නැතුව නැචුරල් විදියට හදන්න උත්සාහ කරන්න. එතකොට ඔයාට හොඳ වෙළඳපොළක් ලබා ගන්න පුළුවන්. ඊළඟ එක තමයි මේ කේක් බිස්නස් එක. කේක් ඩිසයින් කරන්න ඔයා දන්න දැන් නානාකාර කේක් වර්ග තියෙනවා. ඒකෙන් ඔයා කැමති විදිහ කේක් බිස්නස් එකක් හදන්න, ඒක ලස්සනට ඩිසයින් කරන්න, ඔයාගේම ප්‍රොඩක්ට් එකක් හදන්න, ඒකට අනිත් අය දාන්න නැති අමුද්‍රව්‍ය දාන්න, රසය වෙනස් කරන්න. එයාලා දැන් අපි හිතුවා මුට්ටි කේක් කියලා හැමෝම දැන් හදනවනේ. මේ මුට්ටි කේක් එකෙන් පොඩ්ඩක් වෙනස් වෙන්න ඔයා තව වෙනස් විදියකට හිතන්න, හිතලා ඒ විදියට කරන්න. දැන් ගොඩක් අය
ඔයා මම දකිනවා ටික්ටොක් එක එහෙම මුට්ටි කේක් එකට හොඳ ඉල්ලුමක් තියෙනවා. හැබැයි ඔයා පොඩ්ඩක් ওই මුට්ටි කේක් කියන තැනින් වෙනස් විදිහකට හිතන්න. දැන් ඔයාලට පුළුවන් ওই මුට්ටි කේක් එක ගොඩක් චොක්ලට් කේක් එකක් එක්කනේ හදන්න. චොක්ලට් කේක් එක නෙවෙයි ෆුඩ් කේක් එකක් වශයෙන් වෙඩින් කේක් රෙසිපි එක වගේ වෙනස් කරලා හදලා පොඩ්ඩක් බලන්න. වෙනසක් කළා ඔයාගේ පාරිභෝගිකයෝ ඔයා වෙතට ආකර්ෂණය කරගන්න. හැමෝම මුට්ටි කේක් හදනවා කියලා ඔයා මුට්ටි කේක් හදන්නම ඕනේ නැහැ. ඔයා වෙනසක් කරන්න, වෙනස් දෙයක් ඩිසයින් කරන්න. එතකොට ඔයාට වෙනම කස්ටම් බේසික් එකක් හදාගන්න පුළුවන්. අපි හැමෝම එකම දේ කරොත් ඔයාලා දන්නවද? එතකොට ඔයාට කස්ටමර්ස් ප්‍රමාණයත් අඩු වෙනවා, අර කෙනාටත් අඩු වෙනවා. ඊට වඩා වෙනස් අලුත් දෙයක් කරොත් ඔයාට අලුත්ම කස්ටමර් බේස් එකක් හදාගන්න පුළුවන්. පුංචි කාලයක් යනවා තමයි. හැබැයි ඒ එන කස්ටමට ඔයා දෙන ක්වලිටියයි රසයයි එක්ක කවදාකවත් ඔයාගේ කස්ටම කැඩෙන්නේ නැහැ. ඒ දේවල් ඔයා තේරුම් ගන්න. ඊළඟට තමයි මේ කැන්ඩල්ස්, එහෙම නැත්නම් ඉටිපන්දම් ව්‍යාපාරය. මේකටත් දැන් ගොඩාක් දෙනෙක් යොමු වෙනවා. මේ ගෙවල් වල අර සුවඳ ගන්න ඉටිපන්දම් එක තරුණ දුවදරුවෝ අපේ දැන් මේ කැන්ඩල්ස් හදන එකට ගොඩාක් යොමු වෙලා තියෙනවා. හරි ලස්සනට කැන්ඩල්ස් හදනවා. ඉතින් ඔයාලටත් මේක මේ හදලා අත්දැක බලලා එක 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 ඩිසයින් වලින් හදලා හදාගෙන කරන්න පුළුවන්. ඔන්ලයින් කරන්න පුළුවන්, shop keeper කතා හදලා කතා කරගෙන දාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ වටේ ඉන්න ඈගේවල් කීපයකට කතා කරලා දෙන්න පුළුවන්. එයා මේක ප්‍රෝග්‍රෑම් ප්‍රචාරණය කරගන්න. කළා දවසකට එක කස්ටම කෙනෙක් ගානේ හදාගන්න උත්සාහ කරන්න. එතකොට ඔයාට පුළුවන් මේ ව්‍යාපාරයක් කරන්න. ඊළඟට තමයි මේ බෑග් නිර්මාණය. ඔයා බෑග් කිව්වම දන්නවා බෑග් වර්ග ගොඩක් තියෙනවා. පර්ස් බෑග් තියෙනවා. කෝචින් කරාර අපි කියන්නේ කෝචින් රෙදි වලින් මහන, එහෙම නැත්නම් ගොතන ඒවා බෑග්. ඔයාට පුළුවන් දේ ඔය ආසදේ බෑග් ඩිසයින් එකකින් පටන් ගන්න. ඒක දැන් මම දකිනවා TikTok එකේ ඔය පෙන්නන බෑග් ගොතලා ඊළඟට ඒකම යා බ්ලවුස් ගොත දැන් ක්ලාසස් කරලා උගන්නන කට්ටියත් ඉන්නේ. ඉතින් ඔයාටත් පුළුවන් ඔන්ලයින් මේ වගේ ක්ලාස් එකකට ජොයින් වෙලා දැන් නැත්නම් ඒ දැනුම අරගෙන ලස්සන බෑග් එකක් නිර්මාණය කරලා ඔයාගේ අවට ඉන්න අයට මුලින් පෙන්වන්න මෙහෙමයි කියලා. එතකොට එයාගෙන් ඉල්ලුමක් හදාගන්න. දවසින් දවස TikTok එකට දාන්න. පේජ් එකක් හදාගන්න. ඒකේ ෆලෝවර්ස් ඉල හදාගන්න. එතකොට ඔයාට ලස්සන මේ ව්‍යාපාරයක් හිමීට ගොඩනගා ගන්න පුළුවන්. ඊළඟට ඔයා මේ ජෑම් වර්ග. ජෑම් වර්ග දන්නවනේ. ඔයාට පුළුවන් මේ ජෑම් වර්ග ඔන්න ඔයාගේ ප්‍රොඩක්ට් එකක් වශයෙන් නිර්මාණය කරගන්න. ජෑම් කිව්වම කොච්චර දේවල් තියෙනවද? අපි හිතන්නේ නැති පළතුරු වර්ග අපේ රටේ තියෙනවා. අපේ රටේ තරම් රස පළතුරු තියෙන රටක් වෙන කොහෙවත් නැතුව ඇති. ඒ වරක කාලෙට වරක කොච්චර අහක යනවද? මේ වරක ටික ප්‍රයෝජනයට අරගෙන ඔයාට රසම රස ජෑම් එකක් හදාගන්න පුළුවන්. අඹ කාලෙට කොච්චර අඹ අහක යනවද? ඔගොල්ලෝ ගස්සටම කොච්චර අඹ අහක යනවද? ඒ අඹ ටික ප්‍රයෝජනයට අරගෙන අඹ ටික හදන්න. ඇඹරැල්ල ජෑම්. ඊළඟට ඔයාට පුළුවන් ජම්බු. සමහර වෙලාවට ජම්බු වලින් හිතාගන්න බැරි තරම් රසයකින් ජෑම්, ලොවි ජෑම් එක හදන්න පුළුවන්. අන්නාසි ඒ වගේ ඔයාලා අපේ රටේ පළතුරු වර්ග නිතරම ගණන් හදලා බලන්නකෝ කීයක් තියෙනවද කියලා. අඩුම තරමින් ඔයාට පුළුවන් පළතුරු පහක් හොයාගෙන ජෑම් වර්ග පහක් හදාගන්නක රසට හදාගන්න ඉගෙන ගන්න. ඒක අත්හදා බලන්න. ඒ අත්දැකීම් ගන්න. වරදී වරදින තැන වැරදුනා කියලා හිතන්නේ පයික. ඔයා ජීවිතේට මේ අත්දැකීමක් කරගන්න. ඒ අත්දැකීම නව පන්නරයක් කරගෙන ඉස්සරහට යන්න. ඔයාට ලස්සන හිතන්න ඇති ප්‍රොඩක්ට් එකක් නිර්මාණය කරන්න පුළුවන්. ඊළඟට ඔයා දන්නවද මේ රෙසින් නිර්මාණ? දැන් රෙසින් නිර්මාණවලට අපේ රටේ රෙසින් වලට ලෝකෙ හැම තැනම ලොකු ඉල්ලුමක් තියෙනවා. චුට්ටක් හොයලා බලන්නකො රෙසින් වලින් කී දෙනෙක් ව්‍යාපාර කරනවද කියලා. ඔන්ලයින් හරහා ඉස්තරාට මාපු කට්ටිය කොච්චර ඉන්නවද? ඉතින් අපි තවත් රටවල ඇතුලේ ඉන්නවා. අපිට කරන්න ව්‍යාපාරයක් නැහැ. අපිට කරන්න ව්‍යාපාර අදහසක් නැහැ. බලන්න කොච්චර දේවල් තියෙනවද කියලා. රෙසින් වලට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික මුලින් හොයාගන්න. මොනවද මේකට යන අමුද්‍රව්‍ය?
මේකට අවශ්‍ය පොන්ස් කියන අර දාන බෝ ඒවා ටික හොයාගන්න. රෙසින් එකක් කරන්න කොහොමද කියලා චුට්ට චුට්ට හොයාගන්න. චුට්ට වාට වරදි, මුල් එක වරදි, දෙවෙනි එකත් හදන්න. ලොකු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් ගේන්න ඕනේ නැහැ. පුංචි පුංචි නිර්මාණ වලින් කරාබු දෙකකින් චුට්ටි කීටක් එකකින් නිර්මාණ පටන් ගන්න. ඔයා දන්නෙම නැතුණාට ඔයාට ලොකු ගමනක් යන්න පුළුවන් ඒ දේවල් වලින්. මෙතන තියෙන්නේ ව්‍යාපාරයක් කරන්න බැරි ඔයා හිතන්නේ නැතිකමයි. ඔයා හිතන්නේ මේකට අරයක් කරනවා ඒ නිසා මට ඉන්නමක් හදාගන්න බැරි වෙයි කියලා. අන්න එහෙම හිතුවම ව්‍යාපාර කරන්න බෑ ඔයාලට. කවුරු කරත් ඔයාගේ දෙයි ගුණාත්මක භාවය තියෙනවා නම් ඔයා කරන්නේ එයාගේ නිර්මාණයට වෙනස් දෙයක් නම් ඔයාට පුළුවන් ව්‍යාපාරේ ඔයාලා හිතන්නේ නැති තැනකට ගෙනෙන්න. ඊළඟට රස කැවිලි නිෂ්පාදනය. රස කැවිලි කියවම ආදාන ලොකු පරාසයක් ඇතුලේ විහිදලා යන දෙයක් කියලා. ඔයාට මේ රස කැවිලි හැමදේම කරන්න බැරි වෙයි. හැබැයි ඔයා දන්නේ එක දෙයක් කරගල ඒක ගොඩාක් දුර ගෙන යන්න පුළුවන්. දැන් ඔයාලා මන්දා ඔයාලා දන්නවා මම රස කැවිලි කරන්නේ කොකිස් වර්ග කරනවා, සීනිමුරුක්කු වගේ දේවල් කරනවා. ඕවා තමයි රස කැවිලි වගේ කරන්නේ. එතකොට මේක මම හිතුවෙත් නෑ මෙච්චර දුරක් මට අරගෙන එන්න පුළුවන් කියලා. හැබැයි මං දවසින් දවස මගේ ප්‍රොඩක්ට් එකේ නිර්මාණයේ ඒ ගුණාත්මකභාවය වැඩි කරා. අඩුපාඩු කියන දේවල් හදාගත්තා. හැමෝම කියන දේවල් ඔළුවට දාගත්තා. මෙයාලා ඇයි මේ අඩුපාඩු කියන්නේ? මෙතන අඩුපාඩුවක් තියෙනවද? මං ඉවලෙම කාලා බලනවා එයාලා මොන හරි කිව්වම මේකේ ඒ දේ තියෙනවද? මට වෙන අලාභය ගැන හිතන්නේ නැහැ. මං ගෙදර ඇවිල්ලා සමහර වෙලාවට නැවත ඒක වෙනස් කරන ඔහොම කළා තමයි අද මම මේ තත්ත්වයට ආවේ. ඉතින් රස කැවිලි කිව්වමත් ඔන්න වගේ ලොකු පරාසයකට යන ව්‍යාපාරයක්. සමහර අයට කොණ්ඩ කැවුම් රසයට හදන්න පුළුවන්. ඒකේ ඕඩර්ස් ගන්න. සමහර අයට ආස්මි හදන්න පුළුවන්. දැන් මට ගොඩක් අය කියලා තියෙනවා ආස්මි හදන්න පුළුවන් ඕඩර්ස් නැහැ කියලා. මට විශ්වාස කරන්න බෑ ආස්මි වගේ දෙයකට ඇයි ඕඩර්ස් හදා. ඒ කියන්නේ ඔයාගේ ප්‍රචාරණයේ සිද්ධ වෙලා නැහැ. ඔයා ආස්මි හදනවා කියන එක කවුරුත් දන්නේ නැහැ. රසට හරි ක්වලිටියෙන් මෙලෙක් ගතියෙන් ආස්මි එකක් ඔයාට දෙන්න පුළුවන් නම් ඔයා හිතන්නේ අවුරුදු කාලෙට එහෙම ඔයාට දීලා ඉවර කරගන්න බැරි ඕඩර්ස් ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒ ලක්ෂ ගණන් නැති වුණත් එක ගෙදරට කරලා ආස්මි පහක් හරි ගන්නවා. ඒ පහ පහ ඕඩර්ස් කොච්චර හම්බෙයිද ඔයාට? ඔයාට වෙලා තියෙන ඔයා කරන දේ ගැන හොඳ ප්‍රචාරණයක්. මිනිස්සු දැනුවත් වෙලා නැහැ. අන්නේ දැනුවත් කිරීම කරොත් ඔයාට හොඳ ගොඩනගා ගැනීමක් ගන්න පුළුවන්. රස කැවිලි කියන්නේ දැන් බූන්දි ගන්න පුළුවන්. ඔයා ඕනම දෙයක් ඔයාට හදන්න පුළුවන්. ඒක ව්‍යාපාරයක් බවට පත් කරගන්න උත්සාහ කරන්න. එතකොට එතන ඔයාට ලොකු ගමනක් යන්න පුළුවන්. අපි හිතන්නේ ලොකුවටනේ ව්‍යාපාරයක් කිව්වම ලොකුවට හිතන්නේ මේක. මුලින්ම හිතන්නේ කොහොමද ව්‍යාපාරේ පටන් ගන්නෙ? මේ ව්‍යාපාරේ පටන් ගන්න ලොකුවටම ඕන දේවල් මොනවද? මුලින්ම හිතනවා ගෑස් ලිප් ගන්නෙ කොහොමද? අවන් ගන්නෙ කොහොමද? නෑ, අපි බලන්න ඕනේ ගෑස් ලිප මට ගන්නන විදියක් නැත්නම් දර ලිප මේක කරන්න පුළුවන්. ඔයාලා විශ්වාස කරනවද? මුල් කාලේ මම දර ලිපේ තමයි කොකිස් ඇදුවේ. දර ටික මම දර ටික සල්ලි වලට ගෙනාවේ. දර ලිපේ එළිය තියාගෙන කොකිස් ටික හැදුවේ. අද තමයි මේ ඔයාලා දකින විදිහට මේක ඇත්තේ වෙනම කෑල්ලක් හදාගෙන මේස දාගෙන ගෑස් ලිප් තියාගෙන එහෙම කරන්නේ. නැත්තම් මම පටන් ගත්තේ තනි මම කොකිස් හදාගෙන පැකට් කරගෙන කඩවලට දාලා එහෙම තමයි මං හදාගත්තේ. අද ඒ ආපු ගමන තමයි මම මෙතන ඉන්නේ. ඒක නිසා පුංචි තැනින් හැමදාම කියන වගේ පටන් ගන්න. ඊළඟට ඔයාලා මේ ගොඩක් අය දන්න චුටි චුටි ඔය පුංචි පුංචි නිර්මාණ ලස්සනට හදන්න. කියන්නේ අපි ස්කැනී ස්කාන්චි එකක්, බූල් බෑන්ඩ් එකක්, බෑන්ඩ් එකක්, කොණ්ඩ කට්ටක් මේ වගේ දේවල් ලස්සනට හදන්න. එයාලට හරි නිර්මාණශීලීත්වයක් තියෙනවා. හරි කැමති මේ පුංචි පුංචි දේවල් ගොඩනගන්න. කරාබු දෙකක් මේ වගේ දේවල් හදන්න හරිම ආසාවක් තියෙනවා මේ ගොඩක් අය. නිකන් ඔහේ ගෙදර සමහර අය හදනවා. හැබැයි ඒක ව්‍යාපාරයක් වශයෙන් කරන්න හිතන්නේ. අන්න එහෙම අයට ඔයාලට පුළුවන් පුංචි රෙදි කැලිටියක් හොයාගෙන ලස්සන වෙනස් විදිහ ඩිසයින් එකක් මවන්න ස්කන්චි කියලා. ලස්සන බූල් බෑන්ඩ් එකක් හදන්න පුළුවන්.
ලස්සනට සැඳ කට්ටක් හදාගන්න පුළුවන්. මෙහෙම කරනකොට ඔයාගේ නිර්මාණයේ ලස්සන ඔයා දකින්න පටන් ගත්තට පස්සේ ඔයාට හිතෙනවා මේක මට ව්‍යාපාරයක් වශයෙන් කරන්න පුළුවන්. මේකට තව මොනවද මම එකතු කරන්න ඕනේ කියලා හිතලා ඔයාලම ව්‍යාපාරයට පිවිසෙනවා. පටන් ගන්නම ගන්න. පටන් ගන්නම ගන්න ඇතෝ හිත හිත හිටියොත් නම් ව්‍යාපාර කරන්න බෑ. ඒක හැමදාම අපි හිතනවනේ මේක කරන්න ඕනේ මේක කරන්න ඕනේ. හොඳමද උදාහරණේ මම. දැන් මම හිතනවා ඔයාලට තව YouTube channel එකක් කරනවා කියලා. කියලා තියෙනවානේ. තව videos හදා ලියලා පැත්තක තියලා තියෙනවා. හැබැයි මොකද්ද කම්මැලි කමක්ද? අර මහ උදේ ඉඳන් මහන්සි වෙලා හින්දාද මන්ද තාම බැරිනවා මට ඒ channel එක හදන්න. මම දන්න එතන මගේ ලොකු අඩුපාඩුවක් කියලා. මම තාම හිතනවා. මගේ මේ channel එකට මේන් වෙන්නම හදන්නත් ඕනේ. කොහොමද හදන්නේ මේ දේවල් එක්ක තව තව හිත හිත ඉන්නවා. මේ හිතේ තින් නැතුව පටන් ගත්තනම් මම අද ගොඩක් වීඩියෝ තව අප්ලෝඩ් උත් කළා. හැබැයි තාම හිතේ තින්න නිසා පටන් ගන්නක් ගත්තේ නැති නිසා තාම මම මේ channel එකට අත ගහලක්වත් නැහැ. ඒක තමයි දුර්වලකම. හිතන් නැතුව පුළුවන් තැනින් පටන් ගන්න. හිතන් නැතුව කියන්නේ මේ අර මුකුත්ම නැතුව නෙමෙයි. දන්න දෙයින් පටන් ගන්න. මම දන්නවනේ මට මේ දේවල් ටික කරගන්න පුළුවන් කියලා. එතනින් පටන් ගන්න නැතුව මම තව තව දේවල් හිත හිත ඉන්නේ නිසා තමයි මම තාම එතන ඉන්නේ. ඊළඟට ඔයාලට මේ රෙඩි පියාලා වගේ දේවල් වලට අද ලොකු ඉල්ලුමක් තියෙනවා. ඉතින් ඔයාට ඔන්ලයින් රෙඩි පියාලා හදන්න පුළුවන්. රෙඩි පියාලා හදන හැටි මේ YouTube එකේ ගොඩාක් වීඩියෝස් කරලා තියෙනවා. එහෙමම කෝසස් කරලා තියෙනවා වීඩියෝස් වල. එහෙම නැත්නම් ඔන්ලයින් පාඨමාලාවකට ජොයින් වෙන්න පුළුවන්. දැන් විධාතයික වගේ රජ්‍ය ආයතන වලින් නොමිලේ පුහුණුව ලබාලා දෙනවා. දැන් අපේ මම මේකත් දැනුවත් කරන්නම්. මහනුවර දිස්ත්‍රික්කයේ ඉන්න කෙනෙකුට නම් ඔන්න 8 වෙනි මාසේ 13 වෙනිදා විධාතයිකේ විජලන කරන හැටි. ව්‍යාපාරයක් කරන්න කැමතිද නැත්නම් ඔයාලා විජලනේ තාක්ෂණය ගැන දැනුවත් වීමක් ලබා ගන්න පුළුවන් අයට ගන්නවරු හරහා ඒ මේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා ඒ දැනුම නොමිලේ යාලා ලබ දෙන්නේ. ඒ දැනුම ලබා ගන්න පුළුවන්. ඉතින් මේ දේවල් හෙව්වොත් ඔයාලට ලොකු දේවල් කරන්න පුළුවන්. 13 වෙනිදා වැඩමුළුව තියෙන ඔය නුවරාවට කෙනෙක් නම් සම්බන්ධ වෙන්න කැමති නම් මට කමෙන්ට් එකක් දාන්න. මම ඒ සම්බන්ධ වෙන නම්බර් එකට ඔයාව ජොයින් කරන්නම්. එතකොට ඔයාට පුළුවන් ඒ හරහා දැනුමත් වීම ලැබලා 13 වෙනිදා ගන්නවරුවට ගිහිල්ලා ඒ දැනුම ලබා ගන්න. විජලන තාක්ෂණය ගැන සම්පූර්ණ දැනුමක් එයාලා ලැබලා දෙනවා. විජලනය කරන්නේ කොහොමද? මේ යන්ත්‍ර සූත්‍ර භාවිතා කරන්නේ කොහොමද? මේ හැමදේම නොමිලේ ලැබ දෙනවා. ඔන්න ඔයාට අවස්ථාව තියෙන එකට සම්බන්ධ වෙන්න මට කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් මම ඔයාලට ඒ ආයතනයේ නම්බර් එකයි සම්බන්ධ වෙන්න ඕන විදිහයි කියලා දෙන්න. ඊළඟට දැන් මම කතා කරේ රෙඩි බයලා ගැනනේ. රෙඩි බයලා කියන්නේ හොඳ ව්‍යාපාර අවස්ථාවක්. මේ දවස්වල ඔන්ලයින් හරහත් ලොකු තැනකට ආපු අය ඉන්නවා. මේ රෙඩි බයලාම හදලා විකුණලා යාලගේ ජොබ් අතහැරලා රෙඩි බයලා හදලා අද ව්‍යාපාරක අයිතිකාරයෝ බවට පත් වෙච්ච තැන් තියෙනවා. ඉතින් ඔයාලත් තියෙන චුට්ටක් හොයලා පටන් ගන්න. ඊළඟට මේ දැන් අලුත් ට්‍රෙන්ඩින් එකක් ඇවිල්ලා තිනු මග් ඩිසයින් කරන්නේ. ඉතින් මග් එක එක ඩිසයින් වලට මග් එකේ ලස්සන රූපාල හොලා පේන්ට් කළා. ඔයාලට තියෙන ඔයාලට පුළුවන් දේ හොයා ගන්න. පුළුවන් මං කැමති කොතෙන්ටද කියලා හොයාගත්තම ඔයාට පුළුවන් ඔයාට කැමති ව්‍යාපාරයක් පටන් ගන්න. ඉතින් ඔයාටත් ඔයාගේ කියලා ව්‍යාපාරයක් කරන්න ඕනේ නම් පුංචි පාම්පිටි ගුලියක් අරගෙන ඒකෙන් යම් ප්‍රොඩක්ට් එකක් හදන්න පුළුවන්. දැන් ඔයාලා හිතන්න මගේ ඔයාලා දකින සීනි මුරුකු රෙසිපි එකට ලොකු දේවල් ඕනේ නැහැ. ඒක හරි පුංචියට පටන් ගන්න පුළුවන් දෙයක්. ඒක ඔයාලා ප්‍රොඩක්ට් කරන හැටි වෙනස් කරන්න. ඔයාලට කරන්න පුළුවන් විදිය හිතන්න. කොහොමද මම මේක කරන්නේ? කොතනින්ද මම මේක පටන් ගන්නෙ? කොයි පැත්තෙන්ද වෙළඳපොළ හොයාගන්නේ? මම මේක ඔන්ලයින් විතරක් කරනවද? නැත්නම් මුළු කඩ එහෙම නැත්නම් සුපර් මාකට් රේන්ජ් එක. ඔහොම හිතලා ඔයාලට ව්‍යාපාරයක් කරන්න පුළුවන්. දැන් ඔයාලා ව්‍යාපාර කියපු ගමන් හිතන්නේ මම මේක රෙජිස්ටර් කරන්න ඕනේ. රෙජිස්ටර් කරන්න ලොකු ගාණක් යනවා. ඉතින් ඔහොම හිතීතුවිටියත් කවදාකවත් කරන්න බෑනේ. හරි රෙජිස්ටර් කරන්න මගේ ඔයාගේ අතේ සල්ලි නෑ. ඔන්ලයින් පටන් ගන්න. ඔන්ලයින් කළා යම් මුදලක් එකතු කරගන්න. ඒකල්ල රෙජිස්ටර් කරන්න. එතකොට ලේසියිනේ.
රෙජිස්ටර් කියන්නේ ඔයාගේ ලොකු අනාගත වත්කමක්. ඒ වත්කම ඔයා ගන්න. නොගෙන හිටියොත් එහෙම ඔයා වත්කම් රැස් කරගන්න. අපි කාන්තාවක් වශයෙන් කොයිම වෙලාවෙත් උත්සාහ කරන්න වත්කම් ළඟ තියාගන්න. වත්කම් සමාජය ඉස්සරහා තියුණම කාන්තාවකට ලොකු අභිමානයක්. ඒ අභිමානය රැකගන්න උත්සාහ කරන්න. කාන්තාවක් කියන්නේ ගෙදරට වෙච්ච කුස්සි අම්ම කෙනෙක් වෙන්න ඕනේ. කසාද බැඳලා ඇවිල්ලා ගෙදර උයලා බබාලව හදලා හස්බන්ගේ වැඩ කරන්න ඕනේ. ඒ අතර ඔයා ඔයාගේ අභිමානයත් රැකගෙන ඉස්සරහට යන්න කොච්චර සුන්දර වෙයිද කියලා බලන්න. ඔයාගේම වාහනයක් පදින තත්ත්වයටපත් වෙන්න. ඒ දේවල් ඔලුවට ගන්න. ඒවා මවා ගන්න. ඔයා හීන මවන්න. කවදා හරි දවසක මම මගේම වාහනයක් පදිනවා කියලා. අන්න එදාට ඒ තෘප්තිය ඔයා විඳලම බලන්න ඕනේ. දැන් අද මං ඒ තෘප්තිය ලබන හින්දා මං කියන්නේ ඒ අත්දැකීමේ ඔයාලටත් පුළුවන් එන්න තැනකට ජීවිතේ විඳින්න ඕනේ. හැමදාම විඳෝ විඳෝ ඉන්න ඕනේ නැහෙනි. ඔයාගේ දෙමාපිය දෙන්නාට සලකන්න අවස්ථාවක්, හස්බන්ඩ් උදව්වක් කරන්න, දරුවන්ට ආස දෙයක් අරන් දෙන්න, ඔයා මුදල් ටිකක් අතේ රැස් කරගන්න හොඳම අවස්ථාව තමයි. ඔයාලට රැකියාවක් ගියොත් එහෙම ප්‍රශ්න ඇති වෙනවා. බබාලව දාලා යන්නේ කොහොමද? ගෙදර වැඩටි කරෙන්. ඉතින් ඒක නිසා ලොකු දේවල් හිතන්න නැතුව පුංචි වට පුළුවන් දෙයක ව්‍යාපාරයකට පටන් ගන්න. සමහර විට එතකොට ඉස්සරහට අවුරුදු දෙක තුනකින් ඔයා හිතන්නේ නැති තැනකට ඔයාව මේ ව්‍යාපාරය ගිහින් දාලා තියෙයි. ඒ තත්ත්වයට එන්න ඔයා උත්සාහ කරන්න ඕනේ. හිතේ හිතේ හිටියට ජීවිතේ ජය ගන්න හරි අමාරුයි. උත්සාහ කරන්න ඕනේ, පටන් ගන්න ඕනේ, දෙයක් ලබා ගන්න. ඉතින් ඔන්න අදත් ඔයාලට මම ඔයාලට පටන් ගන්න පුළුවන් මේ දවස්වල ට්‍රෙන්ඩින්ම ව්‍යාපාර අවස්ථා 10ක් කිව්වා. ඔයාලට පුළුවන් තැනින් පුළුවන් දෙයින් පටන් ගන්න හොඳ ගමනක් යන්න ඔයාට මේක අත්තලක් වෙයි. ඉතින් අදත් වීඩියෝ එක ඔන්න මම ඔයාලට මේ විදිහට අරගෙන ආවා. ඔයාලට දැනුමක් ලැබෙන්නේ නැති කියලා හිතෙනවා. ව්‍යාජ ව්‍යාපාරයක් පටන් ගන්න ආසාවක් ආවනම් ඔයාට කරන්න පුළුවන් දෙයින් පටන් ගන්න හිත හිතින් නැතුව. අද මම වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඔයාලට වීඩියෝ එක දැනුණා නම්, තව කෙනෙකුට වීඩියෝ එකෙන් දෙයක් ගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා නම් මගේ වීඩියෝ එකට කමෙන්ට් එකක්, ලයික් එකක් දාන්න, වගේම ෂෙයා කරන්න අමතක කරන්න එපා තව කෙනෙකුට බලන්න. ඔයාලගේ කමෙන්ට් එක මට ගොඩාක් වටිනවා. මේ දවස්වල චුට්ටක් කමෙන්ට් ආපු ඒවට මට රිප්ලයි කරන්න අමාරු වුණා. අංකුවේ මම පෞද්ගලිකව ලොකු ප්‍රශ්නෙක හිටියා. ඒ කියන්නේ මගේ අම්මා අස්සනීප වෙලා මට චුට්ටක් එහෙට මෙහෙට දුහන්න වුණා. එතන ඒ මානසික තත්ත්වත් එක්ක මං චුට්ටක් කඩා වැටිලා හිටියේ. ඒ නිසා අර මේ කමෙන්ට්ස් එහෙම චුට්ටක් බැලුවේ නැහැ. අද දවස ඇතුළත හැම කමෙන්ට් එකකටම මම රිප්ලයි කරනවා. ඉතින් මේ වීඩියෝ එකටත් ඔයාලා දැනෙන දේවල් කියලා ඔයාලගේ අදහස් දක්වලා කමෙන්ට් එකක් දාන්න. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැති කෙනෙක්ට චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න කියන පුංචි ඉල්ලීමක් මේ වෙලාවේ මම ඔයාලගෙන් කරනවා. ඔයාලා හැමෝටම යහපත් සුන්දර දවසක් කියලා ප්‍රාර්ථනා කරමි. අදට මේ මගේ වීඩියෝ එකෙන් සමුගන්නවා. ඔයාලා හැමෝටම නැවත වාරයක් සුන්දර දවසක්.